Derana Aruna, Sri Lanka's breakfast show. ආයුබෝවන් සුබෝදාසනක් අද 2019 නොවැම්බර් මාසේ දෙවනදා සෙනසුරාදා දිනයක් ඉදින් සුපුරුදු විදිහට රටට ආදරය කරන පරම්පරාවේ මේ මොහොතේ එකම තෝරා ගැනීම දෙරණ අරුණ සමගින් අපි පුරා හෝරාවක කාලයක් ඔබත් සමග බොහෝ දේවල් කතා බහ කරන්නට බෙදා හදා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවස පිළිබඳව කියනවා නම් හරියටම තව දින 14යි, එහෙම නැත්නම් සති දෙකයි තිබෙන්නේ ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ වරම ඔබට හිමි වෙන්නට. ඉතින් මේ දවස්වල අපි රජාට ඇඳලා ඉන්නේ. කවුරු ජයග්‍රහණය කරත් සමහර විට 17 වෙනිදා සිට අපි හිටපු තැනට ඇද වැටෙන්නට පුළුවන්. මේ දවස්වල අපි මුරුංග අතුවල ඉන්නේ. ඉතාමත් බුද්ධිමත් විචක්ෂණශීලී ජනතාවක් කියලා අපි ආමන්ත්‍රණය කරමින් පවතිනවා. කොමුණත් ඉතින් බුද්ධිමත් විදියට ඒ තීරණය තීන්දුව ගනී කියලා අපි විශ්වාස කරනවා. ඉතින් තීන්දුව තීරණ සහ බුද්ධිමත් භාවය පිළිබඳව කතා කරද්දී ලංකා ඉතිහාසයේ බොහෝ වේලාවට ගිවිසුම් වලට එළඹීමේදී මේ බුද්ධිමත් භාවය කොහෙද තිබුණේ කියලා අපිට විමසා සිටින්නට පුළුවන්. විශේෂයෙන්ම 1818 කන්ද උඩරට ගිවිසුමේ සිට විවිධ අවස්ථාවලදී රටේ පාලකයන් විසින් එළඹි ගිවිසුම් රටට හිතකර වුණේ නැහැ. විශේෂයෙන්ම විදේශීය රටවල් සමග, විදේශීය පාර්ශ්වයන් සමග එළඹි ගිවිසුම් ඉතාමත් කනගාටුදායක සෝචනීය ප්‍රතිඵල තමයි අපට උරුම කර දුන්නේ. ඉතාමත් මෑත අතීතයේ තිබෙන්නා වූ ඒ වගේ ගිවිසුමක නිදර්ශනයක්, එහෙම නැත්නම් අත්දැකීමක් සිහිපත් කරනවා නම් ඉන්දු ලංකා ගිවිසුමෙන් මේ වන විට අපට පටවා තිබෙන සුදු වලින්, ඊට පස්සේ අපට පටවා තිබෙන වෙනත් හිසරදයන් පිළිබඳව ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය වෙන එකක් නැහැ. අපි දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යන් එවන් ගිවිසුමක් පිළිබඳව තමයි අද අවධානය දිවයින යොමු කරන්නේ. මිලේනියම් චැලෙන්ජ් සෝපා එක්සා අතිටවන්න ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් කියලා එහි ලොකු අකුරෙන් සඳහන් වෙනවා. ශ්‍රී ලංකා රජය හා ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතන අතර අත්සන් කිරීමට සැලසුම් කර ඇති මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම එය සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම කියලයි සිංහලෙන් හඳුන්වන්නේ. සෝපා ගිවිසුම හමුදාවෙන් ස්ථානගත කිරීමේ ගිවිසුම හා එක්සා ගිවිසුම අත්පත් කර ගැනීමේ හා අන්තර් සේවා සැපීමේ ගිවිසුම අත්සන් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ දර්ශන වේරදුව මහතා ඊයේ පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද බව තමයි අද දිවයින පුවත්පත මෙලෙසින් වාර්තා කරන්න. ඉතින් පාර්ලිමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව එකී ගිවිසුම අත්සන් කර ගැනීමට රජය සැලසුම් කර ඇති බව මේ වන විට දැනගන්නට ලැබී ඇති බවත්, එලෙස කළහොත් රටේ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ලි විය හැකි බවත් පෙත්සම්කරු සමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙන. ඉතින් එකී ගිවිසුම මත ඉදිරියේදී ක්‍රියා කළහොත් රටේ ස්වෛරීභාවයටද බලවත් තර්ජනයක් එල්ලිවීමේ හැකියාවක් පවතින බවයි පෙත්සම්කාර නීතිඥවරයා අධිකරණයට සඳහන් කර සිටින්නේ. ඉතින් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපණ හා මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් නම් කොට තිබෙනවා. එකී ගිවිසුම අත්සන් කිරීමෙන් තමන් ඇතුළු සමස්ත රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු එමගින් අධිකරණයෙන් ඉල්ලා සිටින බව තමයි අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්න. ඉතින් මේ විශේෂයෙන්ම MCC ගිවිසුම, ඊට අමතරව සෝපා සහ එක්සා ගිවිසුම් සම්බන්ධයෙන් මේ පෙත්සම්කාර නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වනවා සිය පෙත්සමේ සහ දිවුරුම් ප්‍රකාශයෙන්. කෙසේ වෙතත් දිවයින පුවත්පත සඳහන් කරන මේ MCC ගිවිසුම, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විදිහට මංගල සමරවීර මහතා දක්වන්නා වූ ප්‍රතිචාරය පිළිබඳව අද දිනමින පුවත්පත අවධානය යොමු කරනවා. ඒ අනුව ඡන්ද කාලයේ ඇමරිකන් විරෝධී භීෂණයක් මවා ජනතාව රවටන්නට එපා කියලයි සමරවීර මහතා ඉල්ලා සිටින්නේ. විපක්ෂ නායකට මුදල් ඇමතිගෙන් අභියෝගයක්, කාදිනල් හිමිත් විරුද්ධයයි ව්‍යාජ ප්‍රචාරයක් යනවායි කියලා එහි දක්වා තිබෙනවා. ඉතින් ඇමරිකාව සමග මිලේනියම් චැලෙන්ජ් සහයෝගිතා MCC ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හානියක් සිදුවන බවට චෝදනා කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එයින් රටට සිදුවන අයහපතක් පිළිබඳ කිසිදු සඳහනක් නොකර හුදු ඇමරිකන් භීෂණයක් මවාපාමට උත්සාහ ධර්මින් සිටින බවයි මංගල සමරවීර මහතා කියන්නේ. ඉතින් ජනාධිපතිවරයක් පැවැත්වෙන මෙවන් අවස්ථාවකදී ජනතාව මුලා නොකර MCC ගිවිසුමෙන් රටට හෝ ජනතාවට හානියක් වේ නම් ඒ පිළිබඳ ජනතාවට කරුණු හෙළිදරව් කරන්නේයි විපක්ෂ නායක ඇතුළු පොදු පෙරමුණේ නායකයන්ගෙන් තමන් අභියෝගාත්මක ඉල්ලීමක් කරන බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. ඉතින් එහි අනුසිරස්තලයකින් වාර්තා කරන්නේ කාදිනල් හිමිත් විරුද්ධයයි ව්‍යාජ ප්‍රචාරයක් කියලා. ඉතින් ඇත්තටම කාදිනල් හිමිතුමන් මේ සම්බන්ධයෙන් දක්වන්නා වූ අදහස කුමක්ද, උන්වහන්සේ මේට ඇත්තටම විරුද්ධද නැද්ද කියලා
විමසා බලද්දී අපිට දිවින පුවත්පතේ ප්‍රධාන පිටුවේම සිරස්තලයකට යන්නට පුළුවන් ජනමත විචාරණයකින් අනුමැතිය ගන්න මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනමින් කාදිනල් තුමන් සඳහන් කරනවා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්නේ නම් එය ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි කියලයි උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ. ඉතින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනවා පාර්ලිමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව එකී ගිවිසුම අත්සන් කර ගැනීමට රජය සැලසුම් කර ඇති බව මේ වන විට දැනගන්නට ලැබී තිබෙනමයි කියලා. එලෙස කළහොත් රටේ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ලවිය හැකි බවත් සඳහන් කරනවා. ඉතින් ඒ කරුණු කාරණා සමාජයේ ඉදිරිපත් වෙද්දී තමයි කාදිනල් හිමිතුමන් කියන්නේ ජනමත විචාරණයකින් මේ පිළිබඳව විමසා ඉන් අනතුරුව ජනමත විචාරණයෙන් ජනතාවගේ අනුමැතිය ලැබුණොත් පමණක් මේ ගිවිසුම අත්සන් කරන්නට කියලා. ඉතින් පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කරගත් පසුව ජනමත විචාරණයකින් ඒ සඳහා අනුමැතිය ලබා ගන්නට කියලයි උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ. ඊයේ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මාහට දැනගන්නට ලැබුණේ රජය විසින් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් යන අන්තර්ජාතික ගිවිසුමට අත්සන් කරන්නට සූදානමක් ඇති බවයි. මෙම තීරණය ඊයේ පැවති කැබිනට් රැස්වීමකදී ගන්නා ලද බව එම වාර්තාවල සඳහන් වුණා. මෙහෙම කියන්නේ කාදිනල් තුමන් මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ ගරුතර සංඝරත්නයේ උත්තරීතර නායකත්වයේ සමග පසුගිය මැයි මාස 31 වෙනිදා පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවකදී අතිපූජ්‍ය අස්ගිරි මහානායක මාහිමිපාණන්ගේ සහ උබේ මහා විහාරීය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහ අපගේ ඒකමතික තීරණය වූයේ රටේ අනාගතයට සුවිශේෂී වශයෙන් බලපාන යම් ගිවිසුමක් අත්සන් කරන්නට යෙදෙන්නේ නම් ඒ පිළිබඳව රටේ ජනතාවගේ පොදු මතය විමසා එය කළ යුතු බවයි ඒ පිළිබඳව අදාළ ලියවිල්ලද මාධ්‍යමගින් ප්‍රසිද්ධ කළා. ඉතින් අප දන්නා තරමින් මෙම සම්මුතිය පිළිබඳව ශ්‍රී ලංකා උත්තරීතර පාර්ලිමේන්තුවේ අනුමැතියවත් ලබාගෙන නොමැති බව තමයි දැනගන්නට තිබෙන්නේ කියලා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරනවායි කියලයි දිවයින පුවත්පත කියන්නේ. ඉතින් උන්වහන්සේ කියන්නේ උබේ විහාරීය මහා සංඝරත්නය ඊට පස්සේ අනිකුත් නිකායන්වල මහා සංඝරත්නය සහ උන්වහන්සේ අතර පැවති සාකච්ඡාවකදී මේ වගේ ගිවිසුමක් අත්සන් තැබීමේදී කළ යුතු ක්‍රියාපටිපාටිය පිළිබඳව එකඟත්වයක් ඇවිල්ලා ඒ රටටත් රටේ පාලකයන්ටත් අනාවරණය කරයි කියලා. ඉතින් ඒ අනුව ක්‍රියා කරන්නට කියලා තමයි උන්වහන්සේ කියන්නේ. ඉතින් මැති සභය අනුමැතිය ඕනෑ කියලා ඇමරිකානු තානාපති කාර්යාලයට සඳහන් කරනවා කියලා මේ අතර දිවයින පුවත්පතම වාර්තා කරනවා. ඉතින් මේ MCC ගිවිසුම එහෙම නැත්නම් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්ව තමන්ගේ ප්‍රතිචාර දක්වමින් සිටිනවා. අපිට දිවයින පුවත්පතේ 13 වන පිටුව පෙරලා බලද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා දක්වන සඳහන ප්‍රකාශය අපිට දැක ගන්නට පුළුවන්. මිලේනියම් චැලෙන්ජ් අත්සන් කළොත් අපේ රට ලේවිලක් වේවි කියලයි ගම්මන්පිල මන්ත්‍රීවරයා කියන්නේ. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ශ්‍රී ලංකාව සමග අත්සන් කර ගැනීමට ඇමරිකාව සමත් වූ හොත් එහරා ශ්‍රී ලංකාව ලෝක බල අරගලයේ කේන්ද්‍රස්ථානය බවට පත්වී රට ලේවිලක් සහ ගිනිගොඩක් වීම කිසිවෙකුටත් වලකාලිය නොහැකි බවයි පිවිතුරු හෙළුරුමේ නායකයා සඳහන් කරන්නේ. ඊයේ කොළඹ පැවති ස්ටොප් යූ SA මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය ඇමරිකාවට මංකොල්ල කෑමට ඉඩ සලස්වන මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට පසුගිය අඟහරුවාදා ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණා. ජනාධිපතිවරණයට පෙර මේ ගිවිසුම අත්සන් කරන බවට අගමැති පවසනවා. ජනාධිපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් තැබීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපතිතුමා අපට පොරොන්දු වුණා. හැබැයි ඉතින් අගමැති සහ ඇමති මංගල ජනාධිපතිගේ කණින් රිංගලා මේ ගිවිසුම අත්සන් කරන්නට ඉඩ තිබෙනවායි කියලා තමයි උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ. විශේෂයෙන්ම ඇමරිකාව තමන්ගේ බරාලකලේ යම්කිසි සංදිස්ථානයක් විදිහට ශ්‍රී ලංකාව භාවිතා කළහොත් චීනය ඇතුළු ඇමරිකන් විරෝධීයයි පෙනී යන ඇතැම් රටවල්වල නොසතුටට පත්වන්නට පුළුවන් අපේ රට තනිවෙන්නට පුළුවන් කියලා තමයි වැඩිදුරටත් නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ මාධ්‍ය හමුවේදී සඳහන් කරන්නේ. ඉතින් ඔය විදිහට තමයි MCC ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ගේ අදහස් උදහස් මතිමතාන්තර දක්වන්නේ. විශේෂයෙන්ම මහා සංඝරත්නයේ සහ කතෝලික පියතුමන්ලාගේ අදහස් මේ විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා. අපි එතනින් යන්නට සූදානම් ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයට. දැන් ඡන්ද කාලයකදී කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් තිබෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් මාරුවීම් ඒ වගේම උසස් වීම් ලබා දීම් ආදී පිළිබඳව කටයුතු කරන එක ඡන්ද කාලයකදී උචිත නොවන බව තමයි ඒ උපමානයන්හි දක්වා තිබෙන්නේ. ඉතින් ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයත් ඒ වගේ ප්‍රවෘත්තියක් වාර්තා කරන්නට රවි විද්‍යාලංකාරගේ බිරිඳ පුතා FCID කැඳවීම ඡන්දෙන් පස්සට දාන්න කියලා තමයි ඒ සිරස්තලයේ තිබෙන්නේ. මැකෝගෙන් නියෝග කියලා රතු අකුරෙන් යටින් දක්වා තිබෙනවා. මූල්‍ය අපරාධ කොට්ටාසේ හිටපු අධ්‍යක්ෂ රවි විද්‍යාලංකාර මහතාගේ බිරිඳ සහ
පුත්‍රයා මූල්‍යාපරාධ කොට්ටාසයට කැඳවීම ජනාධිපතිවරණයෙන් පසුව සිදු කරන්නේයි මැතිවරණ කොමිෂන් සභාව වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව එම දැනුම් දීම කර ඇත්තේ රවි විද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා වන අසේල විද්‍යාලංකාර මහතා නීතිඥවරයෙකු කුමාර්ගයෙන් මැතිවරණ කොමිෂන් සභාවට කළ පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින් කියලයි ලංකාදීප පුවත්පත වැඩිදුරටත් වාර්තා කර සිටින්න. ඉතින් රවි විද්‍යාලංකාර මහතා ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශ රාශියක් මාධ්‍ය ඉදිරියට ඇවිත් කළා. ඔහුට දිගින් දිගටම මේ රජයේ ප්‍රධාන පෙළේ නිලධාරීන් බලධාරීන් ඊළවස දේශපාලන හයිකාරයන් විසින් විවිධ බලපෑම් එල්ල කරයි කියලා මේ FCID එහෙම නැත්නම් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ කටයුතු සම්බන්ධයෙන් ඉතින් පෙරලා අනිකුත් පාර්ශ්වයෙන් නැගුණු චෝදනා වුණේ මුදල් විශුද්ධිකරණය මනී ලොන්ඩරින් කියලා හඳුන්වන නීති විරෝධී කටයුත්තට ඔහුගේ පවුලේ උදවිය විශේෂයෙන්ම ඔහුගේ බිරිඳ සහ දරුවන් දායක වී සිටියයි කියලා. ඉතින් රවි විද්‍යාලංකාරගේ බිරිඳ පුතා FCID කැඳවීම ඡන්දෙන් පස්සට දාන්න කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මේ ප්‍රකාශය උපුටා දක්වන්නේ ඒ අනුවයි. කොහොමනත් මූල්‍ය අපරාධ කොට්ටාසේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කරමින් ඉල්ලා ඇත්තේ තමාට සහ තමන්ගේ මවට මේ මස 4 සහ 5 යන දිනයනි මූල්‍ය අපරාධ කොට්ටාසයට පැමිණීමට කියා ප්‍රකාශයක් පැමිණෙන්නට කියා දන්වා තිබෙන බවයි. කොහොමුණත් තමන් සහ මව එම දිනවල මූල්‍ය අපරාධ කොට්ටාසයට පැමිණ ප්‍රකාශ දීම පිළිබඳව මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් දෙනු ඇතැයිද එමගින් ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකුට විශාල වාසියක් සිදුවන බවද එම පැමිණිල්ලේ සඳහන් කරන අසේර විද්‍යාලංකාර මහතා තමාට සහ මවට මූල්‍ය අපරාධ කොට්ටාසයට පැමිණීම ජනාධිපතිවරණයේ නිම වූ පසුව එනම් මේ මාසේ 20 දිනින් පසුව සිදු කරන ලෙස දැනුම් දෙන ලෙස කොමිසමෙන් ඉල්ලීමක් කළා. ඉතින් මේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් තමයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ විදිහට තමන්ගේ ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ. ඉතින් මේ අතරතුරු තමයි මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අද අදහසක් දක්වා තිබුණා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රකාශය අපි උපුටා ගන්නේ දිවයින පුවත්පතේ ඇතුළු පිටුවකින්. මැකෝගේ ප්‍රකාශ නිසා පන්සල්වල ආගමික වතාවත් කිරීමත් ගැටලුවක් වුණයි කියලයි ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කරන්නේ. ඉතින් විහාරස්ථාන මුල් කරගෙන දේශපාලන කටයුතු සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර තිබෙන ප්‍රකාශ නිසා විහාරස්ථානවල ආගමික වතාවත් සිදු කිරීමටත් ගැටලුවක් සිදු වී ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කරන බව දිවයින ඇතුළු පිටුවක වාර්තා කරනවා. ඉතින් මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමෙන් තත් පෙර සිට විහාරස්ථාන මුල් කරගෙන රටේ නායකයන් බිහි කර ගැනීමට දායක වූ බවත් කුමාරවරුන් විහාරස්ථානවල සංගවාගෙන රාජපාලකයන් හදන්න දීර්ඝ ඉතිහාසයක් තිබෙන බවත් රටට මෙම නියෝගය නිසා දැහැමි රජයක් බිහි කර ගැනීමත් ගැටලුවක් වී ඇති බව උන්වහන්සේ අවධාරණය කරනවායි කියලා තමයි අද දිවයින පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඉතින් මැකෝගේ ප්‍රකාශ නිසා පන්සල්වල ආගමික වතාවත් කිරීමත් ගැටලුවක් කියලා තමයි අද වාර්තා කර සිටින්නේ දිවයින පුවත්පතේ ඇතුළු පිටුවකින් ඒ සිරස්තලය මෙලෙසින් අපි උපුටා දක්වන්නේ. ඒ අතරතුර අපිට හැකියාවක් තිබෙනවා ඊයේ දිනේදී සිදුවුණු විශේෂ සිදුවීමක් පිළිබඳව කියන්නට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වන්නේ දිවංගත SWRD බණ්ඩාරනායක අගමැතිතුමා. ඊට පස්සේ එතුමාගේ ප්‍රියාදර බිරිඳ සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක මහත්මිය එම පක්ෂයේ නායකත්වයට පත් වෙනවා. ඉතින් බණ්ඩාරනායක වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට එරෙහි ඒ වාමවාදී බලවේගය ගොඩනගන්නට බොහෝ දේවල් කරා. එක්සත් ජාතික පක්ෂයේ තමයි SWRD බණ්ඩාරනායක මැතිතුමා මුලින් හිටියේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා සමග තමන්ට යාවෙන්නට හාවෙන්නට නොහැකියයි සඳහන් කරමින් ඔහු එම පක්ෂය හැරපියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරා. ඉතින් ඊයේ දිනේදී යළිත් එක්සත් ජාතික පක්ෂයට ඍජුවම සහාය දක්වන්නට වටෙන් ගොඩෙන් එහෙම නැත්නම් වහින්නරෝ සහාය දක්වා වෙන්නට පුළුවන් ඍජුවම සහාය දක්වන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාගේ දියණිය කටයුතු කළා. අද දිනමින පුවත්පත කියනවා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සජිත්ගේ සහායට කියලා. ඒ අනුව දේශපාලන පක්ෂ 32ක් සංවිධාන 28ක් එක් වෙයි කියලත් එහි දක්වා තිබෙනවා. දිනමිනේ නම් ප්‍රධානම සිරස්තලය නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් දේශපාලන පක්ෂ 32ක් සහ සංවිධාන 28ක් එම පෙරමුණ සමග කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ඊයේ අවබෝධතා ගිවිසුමකට එළඹුණා. එෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අපි ශ්‍රී ලංකා බලවේගය යටතේ එම පක්ෂයේ පිරිසක් සමග සජිත් ප්‍රේමදාස මහතාට සිය පක්ෂයේ සහයෝගය ලබා දුන්නයි කියලා තමයි අද දිනමින පුවත්පත මෙලෙසින් වාර්තා කරන්නේ. ඉතින් ඒ ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේදී බොහොම සිනාමුසු මුහුණින් යුතුව සජිත් ප්‍රේමදාස මහතා සිටින ආකාරය සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිටින ආකාරය අද මෙහි දක්වා තිබෙනවා. අපි වෙලා බලමු.
සොෆෙක්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහය මෙලෙස සජිත් ප්‍රේමදාස මහතාට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබෙද්දී ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාගේ ප්‍රතිචාරය අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව පුවත්පත් සඳහන් කරන්නේ චන්ද්‍රිකාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය අහෝසි කරනමයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර මහතා සඳහන් කරයි කියලා. ඒ අනුව පක්ෂ තීන්දුවට පිටින් ගොස් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා ගිවිසුමකට අත්සන් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු පිරිසගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර මහතා ඊයේ දිවයින පුවත්පතට ආමන්ත්‍රණය කරමින් සඳහන් කරයි කියලා තමයි මෙහි දක්වා තිබෙන්නේ. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කරනු ලැබුවේ පක්ෂ මධ්‍යම කාරක සභාව විසින්ගත් තීරණයකට අනුව බවත් එසේ තිබියදී එම තීන්දුවට පිටින් ගොස් කටයුතු කරනු ලබන පක්ෂ සංවිධායකවරුන් ඇතුළු සියලු දෙනා පක්ෂයෙන් නිරපහැරීමට ලබන පස්වෙනිදා පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගැනීමට නියමිත බවත් මහලේකම්වරයා සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත කියන්නේ. ඉතින් මීට පෙරද පක්ෂ තීන්දුවලට හා පක්ෂ ව්‍යවස්ථාවට පිටින් ගොස් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට එරෙහිවද පස්වෙනිදා පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගැනීමට නියමිත බවත් මහලේකම්වරයා සඳහන් කරනවා කියලා තිබෙනවා. ඉතින් හිටපු ජනාධිපතිනීගේ සහ සංවිධායක දුරවලින් ඉවත් කරන තවත් පිරිසකගේ සහභාගිත්වයෙන් ලබන පස්වෙනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව කියන සමුලෝකට සහභාගී වීමට යම් පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් කටයුතු කළහොත් ඔවුන්ගේද පක්ෂ සමාජිකත්වයේ ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාවට සිදුවෙනවායි කියලා තමයි දයසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කරනවායි කියලා අද වාර්තා කර සිටින්නේ දිවයින පුවත්පත. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තරා පිරිසක්, හැබැයි ජනප්‍රිය ප්‍රසිද්ධ මුහුණු කිසිවක් එතනදී දැක ගන්නට ලැබෙන්නේ නැහැ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ හැරෙන්නට. ඉතින් ඒ පිරිස මේ විදිහට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහායට ඉදිරිපත් වුණා කියලා අද සියලුම පුවත්පත් මෙලෙසින් වාර්තා කර සිටිනවා. ඉතින් මේ අතරතුරු තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂකයා කරන ප්‍රකාශයක් අද උපුටා දක්වන්නේ දිවයින පුවත්පත. ඒ අනුව කොළඹ ඇතුළු නගර ජාත්‍යන්තර ප්‍රමිතියට ගේනවායි කියලයි ඔහු කියන්නේ. කොළඹ නගරය ඇතුළු තදාසන්න නගර සියල්ලම ජීවත් වීමට සුදුසු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නගර බවට දියුණු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවායි කියලා අද දක්වා තිබෙනවා දිවයින පුවත්පත. ඒ අනුව නගරබද ජනතාව වෙනුවෙන් එදා වගේම ඒ නගර ඒ අයුරින් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරනවා. ඇවිදින මන්ත්‍රීලු උද්‍යාන මහා මාර්ග යනාදිය කොළඹ ගොඩනගමින් ක්‍රමානුකූලව පසුගිය රජය ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙල අත්මන් රජය විසින් අතරමඟ නතර කර ඇති බව සඳහන් කළ රාජපක්ෂ මහතා එම වැඩපිළිවෙල යළිත් ආරම්භ කරන බවත් සඳහන් කරනවා. ඒ වගේම ආරක්ෂක අංශවලට දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව ජනතාවගේ සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි කියලයි අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් මේ අතරතුර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙලා තිබෙනවා විශේෂ කාරණයකට. මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරියේදී මේ පිළිබඳව කතා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ තමයි කොළඹ රථවාහන තදබදය පිළිබඳව. අවම වශයෙන් මේ වන විට කිලෝමීටර් 10ක් කොළඹ පැත්තට පැමිණෙන්නට නම් පැයක පමණ කාලයක් මිඩංගු කරන්නට වෙනවා. ඇතැම් විට නුගේගොඩ සිට පිටකොටුව දක්වා ගමන් මාර්ගයේ පැමිණීමට පැයකමාරක් පමණ කාලයක්, පැයකට වැඩි කාලයක් අනිවාර්යෙන්ම යනවා මේ මාර්ග තදබදයේ තියෙන කාලයේදී. ඉතින් කොළඹ වාහන තදබදයට මාළඟ උත්තර තියෙනමයි කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ. කොළඹ නගරයේ අධික වාහන තදබදය අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා. ඔහු මේ බව පැවසුවේ කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් කියලා තමයි කියන්නේ. ඉතින් කොළඹ නගරයේ වාහන තදබදයේ වැළැක්වීමට අපේ පාලන කාලයේදී වැඩපිළිවෙළක් ආරම්භ කරලා තිබුණා. නමුත් මේ ආණ්ඩුව ඇවිත් මේ වැඩපිළිවෙළ නතර කළා. නගරයක් රටා දියුණු කිරීමට නම් මාර්ග තදබදයේ වැළැක්විය යුතුයි. රටේ මාර්ග විනය ඇති කිරීමටත් කටයුතු කළ යුතුයි. රටේ සංචාරක කර්මාන්තයේ දියුණු කිරීමටත් ඉදිරියේදී විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කරනවායි කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ඉතින් ඉතාමත් සරල උපක්‍රම කිහිපයක් භාවිතා කරලා මේ මාර්ග තදබදය අවම කරන්නට පුළුවන් කියලා මේ පිළිබඳව විශේෂඥයන් අපනොවේ විශේෂඥයන් සඳහන් කරනවා. නමුත් කිසිදු රජයක් මේ පිළිබඳව නිසි අවධානයක් යොමු කරයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. විශේෂයෙන්ම සුද්දා හදපු ඇල මාර්ග ටික භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම දුම්රිය සේවාවන් කාර්යක්ෂම කරන්නට පුළුවන්. දැන් අලුතෙන් තොරතුරු තාක්ෂණය මගින් මෙහෙවන සමාජයක් නිර්මාණය
හැබමින් පවතන නිසා හැමෝම වැඩට එන්නට ඕනෙද ගෙදරින් කරන්නට පුළුවන් රැකියාවල් යම්කිසි කාර්යාලයක රජය හෝ පෞද්ගලිකංශයක කාර්යාලයක සේවය කරන පුද්ගලයකුට ඒ සේවාව ගෙදර සිට කරන්නට පුළුවන් තොරතුරු තාක්ෂණය දියුණුවත් සමඟ ඔවුන් හැමදාම වැඩට කැඳවිය යුතුද ආදී දේවල් පිළිබඳව අවධානය යොමු වෙනවා නම් හොඳයි කියලා කියන්නට වෙන්නේ. ඒ වගේම පවතින මේ වැඩපිළිවෙලේ කාල සටහන් වෙනස් කරන්නට පුළුවන් පාසල් ඇරෙන්නේ ඒ වගේම පාසල් ආරම්භ වෙන්නේ රැකියා ස්ථාන ආරම්භ වන්නේ මේ සියල්ලම එකම වේලාවකදී වුණාමත් මේ විදිහට මාර්ග තදබදයක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් කාලයක් උත්සාහ කරා කොළඹ නගරයට කේන්ද්‍ර වුණු රජයේ විවිධ මර්මස්ථාන කොළඹින් පිටත ගෙනියන්නට විශේෂයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වගේ ප්‍රදේශවලට ගෙනියන්නට නමුත් ඒවා ඒ තරම් සාර්ථක වුණයි කියලා කියන්නට බෑ. කිසිවෙතත් ඉතාමත් ඉක්මනින් කොළඹ මාර්ග තදබදයට විසඳුම් සෙවිය යුතුයි. එය මේ වන විට ජනතාවට දැඩි ආතතිය ඇති කරන තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. ඉන්ධන දහනය වීම ඉතාමත් ඉහළ තත්ත්වයක පවතින නිසා ලංකාවේ විදේශ විනිමය කොයිතරම් අරාබිකරයට ඇදී යනවාද කියා ගණන් හදලා බැලුවොත් කියන්නට පුළුවන් වේවි. කොහොමාරි සෞභාග්‍ය කරා රටගෙන ඉනවයි කියලා සදිත් ප්‍රේමදාස මහතා කරන්නා වූ ප්‍රකාශයක් අද දිවයින පුවත්පතම උපුටා දක්වනවා. ඒ අනුව තමා ජනාධිපතිවරයා වීමේ ව්‍යායාමයේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ ඒකීයභාවය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය සුරකිමින් රට සැබෑ සෞභාග්‍යයක් කරාගෙන යාම බව නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා. නූපන් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා වූ පරිවර්තනාත්මක යුගයේ දියත් කිරීම වෙනුවෙන් තමා මේ මොහොතේ සිට සැදී පැහැදී සිටින බවයි ඔහු අවධාරණය කරන්නේ. ඊයේ කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ දේශපාලන පක්ෂයේ එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට එක්වීමෙන් තමයි සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් දේශයක් කරන බවට මේ ප්‍රකාශය කරන ලද්දේ. ඉතින් ඒ වගේම රටේ මුදල් නාස්ති කරන වැඩවලට තිත තබනවා කියලත් ඔහු සඳහන් කරනවා. ඒ වාර්තාව අප ගෙනින්නේ දිනමින පුවත්පතෙන්. බදුවලින් යැපෙන ජනාධිපතිවරයෙක් වෙන්නේ නැහැ සජිත් නුගේගොඩදී කියයි කියලා දිනමිනාද වාර්තා කරනවා. ඉතින් ජනාධිපතිවරණේ ජනග්‍රහණයත් සමග රටේ මුදල් කාබාසිනියා කරන වැඩසටහන් වලට සම්පූර්ණයෙන් තිත තබන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ. ඊයේ නුගේගොඩදී පැවති පෙරේදා නුගේගොඩදී පැවති ජනරැලියේදී ඔහු ජනතාව අමතමින් කරන ප්‍රකාශය එලෙසින් උපුටා දක්වා තිබුණා. ඒ වගේම මෙවර ජනාධිපතිවරණය කතුන්ට තීරණාත්මකයි කියලා ප්‍රකාශයක් කරනවා රනිල් වික්‍රමසිංහ ග්‍රාමාත්‍යවරයා. සජිත් දිනවීමෙන් යහපත් අනාගතයක් උදා වෙනවා කියලයි ඔහු අවධාරණය කරන්නේ. ඉතින් මෙවර ජනාධිපතිවරණය කාන්තාවන්ට තීරණාත්මක මැතිවරණයක් බවත් කාන්තා අයිතිවාසිකම් රකින ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම තුළින් කාන්තාවන්ට ස්ථිර යහපත් අනාගතයක් උදා කර හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අපි අර කලින් සඳහන් කළ පෙරේදා පැවති නුගේගොඩ ජනරැලියට සහභාගී වෙමින්. ඉතින් කොහොමුණත් රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා දිනයේදී උදේ කරන ලද ප්‍රකාශයක් නිසා යම්කිසි ආකාරයකින් දෙබරේට ගල් ගැසීමක් වගේ ස්වරූපයක් නිර්මාණය වුණා. ඒ තමයි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළොත් තමන් ඉදිරියටත් අග්‍රාමාත්‍ය ධුරය හොබවන බවට. කොහොමුණත් අද ලංකාදීපයේ කියනවා මගේ ආණ්ඩුවේ අගමැති කවුදයි තීරණය කරන්නේ මමයි, දැනට තීන්දුව කර ඇත්තේ සරත් ෆොන්සේකා ගැන විතරයි, එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් කියයි කියලා එහි දක්වා තිබෙන. ඉතින් මම ජනපති පුටුවේ වාඩි වුණාම නීති හා සාමය ආරක්ෂක අමාත්‍යාංශයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දීමට දැනට සැලසුම් කර තිබෙනවා. වෙන කිසිදු ඇමතිකමක් නම් කර නැතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා සඳහන් කළේ. හොරණ පැවති ජන හමුවකදී ජාත්‍යන්තරයේ සමග අත්සන් කරන සෑම ගිවිසුමක්ම නැවත කියවා බලනවා. රටට හානි වෙන කිසිදු ලියවිල්ලකට මා අත්සන් කරන්නේ නැහැ කියලා සදිත් ප්‍රේමදාස මහතා කිව්වයි කියලා අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් වාර්තා කරනවා. කොහොමුණත් ඉදිරියේදී කවුද අගමැති වෙන්නේ කියන එක කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි මමමයි කියලා ඔහු කියනවා. මම ජනපති පුටුවේ වාඩි වුණාම නීතිය හා සාමය ගැන තීරණයක් අරගෙන තිබ්බට මේ වන විට අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් එවැනි තීරණයක් අරගෙන නැහැ. කොහොමුණත් කවුද අගමැති කියලා මං එදාට කියන්නම් කියලා තමයි සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමා සඳහන් කරන්නේ. අපි විරාමයකට යමු. විරාමයෙන් පසුව දර්ශන සහිතව බොහෝ තොරතුරු උවෙතකින් එන්නේ. අද එක පුද්ගලෙක් 581429 එක ණයකාරයෙක් වෙලා තියෙනවා. අපි ඉදිරිපත් කළා තියෙන මේ සැලැස්ම මගේ දුර කාලය තුලදී මම සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරනවා. රනිල් වික්‍රමසිංහ ගත්තුකටට කිව්වා සජිත්ට තව කාලේ තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා තැන් තැන් වල ගිහිල්ලා නත්තල් පප්පා වගේ බඩු බෙද බෙදා ඉන්නවා. සංවිධායකතුමා කාටවත් බොන්න දීලා නැහැ. හරි වැරදියා. කොරාරක් පටවගෙන යන බුදුසරණයි කියලා යන ලොරිය වගේ තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සුරකීමේ කියන බෝඩ් එක. මේ වෙනස නම් ඔබට වැදගත්.
සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වල තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වේ. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. බයෝක්ලීන් පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. උතුරා යෑම වලක් වයි. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. කොච්චර වටිනවනම් දවසකට හොදන රෙදි බාස්කට් එකම රුපියල් 5000කට වඩා වටිනවනේ. ඒ වටිනාකම රැක ගන්න යන්නේ රුපියල් 10යි. රෙදි අතුල්නකොට මෙල්කනකොට නැතිවෙන අලුත් පෙනුම රැක ගන්න. සෑම සේදුකින් පසු කම්ෆර්ට් පාවිච්චි කරන්න. කම්ෆර්ට් රුපියල් 10කින් කලක් පවතින අලුත් පෙනුමක්. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදි සෝදන ධීරය. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දේවාලේපනය සියලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා දැන් ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සියලක් වෝටර් බේස් තමයි. රාත්‍රි කාලයේදී දාවකයා පාසුවෙන් හඳුනාගත හැකි ඩියෝන් එෆෙක්ට් එක සහිත DSI GenX motor bicycle tire දැන් වෙළඳ පොලේ ලබා ගත හැකි. අට්ටිය නාලා දතකට මැදලා ලස්සන් තදල ඉන්න ඕන වැඩේට දත්තික මැද ගන්න නම් මං ගෙනාව නියම් භාණ්ඩයක්. මොකද්ද මේ signal 1 2 3 කියන්නේ? මේකෙන් අපිට දෙනවා benefits තුනක්. නෑ 1 2 3 strong වෙන්න teeth 1 2 3 සුදුවන්ද දෙපලකි 1 2 3 freshness සුරකි 1 2 3 extra සැලකිල්ලකි. වරුනේ ඒක තමයි කියන්නේ signal 1 2 3 කියලා. signal 1 2 3 දත්වලට extra සැලකිල්ලක්. අක්කි මට ලෝකේ හොඳම boxing ෂූරිය වෙන්න ඕනේ. නියමයි. හැබැයි සමේ බිබිලි එක්ක ෆයිට් කරන්නේ කොහොමද? අනේ මන්දා. ඒව ෆයිට් කරන්න. නව life boy කහ සහ life boy කොහොමද? කහ සහ කොහොම සාරයෙන් මුසු වූ නව life boy. සමේ විසබිජ මට්ටුයි සමටත් සුමුතුයි. අනාදිමත් කාලයක පටන් පරම්පරා ගණනකරුව රැකදුන් රත් සඳුන් සාරයෙන් වැඩි දියුණු කරන ලද Seri Red Sandalwood Anti-Marks Face Wash. සමට හිතකර pH අගය සහතික කරමින් සමේ තෙතමනය රැකදෙන අතරම සංකූලතා අවම කර ලප කැලැල් නැති නිරෝගී පැහැපත් සමක් ලබා දේ. Seri Red Sandalwood Anti-Marks Face Wash. ඔබ තවත් ලස්සන කරයි. දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED වීති ආලෝකයට කාර්යාලයට කර්මාන්ත ශාලාවට සුපිරි අලවිසලට ක්‍රීඩාගාරයට එළිමහනට කාලයක් සමග දීප්තිය අනුනවන වසර පහක වගකීමක් සමග ජපන් තාක්ෂණය දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED කාන්තාවකගේ දවස කාර්ය බහුලයි. දවස අවසානයේ හිත එල්ලන්නේ වෙහෙස නිවන සුවදායි මොහොතක් විතරයි. මගේ ලක්ස් බොඩි වොෂ් දවසේම වෙහෙස නිවාලනවා. පියවර තුනකින් ලූෆයකට ස්වල්පයක් ගත සනසන වෙන අහුරක් වෙහෙස නිවන නැවුම් පවක් සුවඳවත් සූතු සමකට ලක්ස් බොඩි වොෂ් දැන් රුපියල් 150ක් පමණයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදි සෝදන ධීරය. කීන්ස් අපේ මේ විශේෂ වට්ටම් ඔබ වෙනුවෙන්මයි. 130ක වට්ටමක් සමග සමරයිත ක්‍රෙස් චිකන් සොසේජස් ග්‍රෑම් 250ක් දැන් රුපියල් 227යි. 135ක වට්ටමක් සමග එලිෆන්ට් හවුස් ෆුල් ක්‍රීම් UHT කිරි ලීටර එකක් දැන් රුපියල් 143යි. කීල්ස් දෙරණ අරුණ ශ්‍රී ලංකා's breakfast show
ලංකාවේ හිටපු ඉතාමත් ප්‍රවීණ රංගන ශිල්පිනියක ඊයේ දිනේදී තමන්ගේ දිවි රංග මඩලෙන් සමුගත්ත අය විශේෂයෙන්ම ආදරණීය අම්මාගේ චරිතය නිරූපණය කරන්නට වඩාත් ප්‍රකටව සිටියා. චන්ද්‍රා කළුආරච්චි කළුරිය කරයි කියලා මේ ප්‍රවෘත්තිය අද ලංකාදීපය ඇතුළු පිටුවක වාර්තා කරනවා. චිත්‍රපට වේදිකා සහ ටෙලි නාට්‍ය ප්‍රවීණ රංගන ශිල්පිනි චන්ද්‍රා කළුආරච්චි මහත්මියගේ පස්වරුවේ සිය නිවසේදී අභාවක් ප්‍රාප්ත වුණා. මිය යන විට අය 76 වන වියේ පසු වුණේ. ජනප්‍රිය ගායක සහ ප්‍රවීණ සංගීතඥයෙකු වන ලක්ෂ්මන් විජේසේකර මහතාගේ ආදරණීය බිරිඳ ඇය. ඒ වගේම වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනි අමා විජේසේකර මහත්මියගේ සහ ප්‍රවීණ දැන්වීම් ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වන විහංග විජේසේකර මහතාගේ දයාබර මෑණියන් වන්නේ චන්ද්‍රා කළුආරච්චි මහත්මිය. ඉතින් නාරහින් පිටදී උපත ලැබූ කළුආරච්චි මහත්මිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියෙන් තමයි කලා ලෝකයට පිවිසුනේ. කොහොම වුණත් මේ වන විට දේහය ගල්කිස්ස කලාපුර අංක 140-31S නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනවයි කියලා තමයි පෞලේ ඥාතින් සඳහන් කරන්නේ. අපේ එතනින් යමු ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. නැෂනල් ඩෙමොක්‍රටික් ෆ්‍රන්ට් ඔෆ් ඕවර් 50 පාටීස් ඇන් groups backs Sajith yanuwa Sajith Premadasa mahataata sahayoge pinisa nava prajatantrawadi peramunata kandayam saha දේශපාලන පක්ෂ 50කට වැඩි පිරිසක් එකාසු වෙලා තිබෙනවා කියලා ඩෙලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් සඳහන් කරනවා. දැවැන්ත ඡායාරූපයකුත් දක්වා තිබෙනවා. රවුෆ් හකීම්, ඊට පස්සේ සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග, අකිල විරාජ් කාර්යවසම්, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ චතුර සේනාරත්න යන මහත්වරුන් සහ මහත්මීන් අසුන්ගෙන සිටින දැවැන්ත සේයාලුවක් සහිතව ඩේලි නිවුස් පුවත්පත කියන්නේ නැෂනල් ඩෙමොක්‍රටික් ෆ්‍රන්ට් ඔෆ් ඕවර් 50 පාටිස් ඇන් ගෲප්ස් බැක්ස් සජිත් යන සිරස්තලය. අපි එතනින් යමු. දැන් මෙතනදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය දැක්වීමට ඉදිරිපත් වීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැක්වූ අදහස්වලට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ සංවිධානය කියලා නමක් තියෙන්න පුළුවන්. නමුත් සුරකින විදිහනේ වැදගත් වෙන්නේ. මොකද එතුමිය දන්නවා, එතුමිය දැන් මේ කඳවුරට පිටින් තමයි මේ ව්‍යාපෘතිය සිද්ධ වෙන්නේ. අපි කවුරුත් මේ මතවාදෙන්නේ නැහැ. මම පුදුම වෙනවා කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයට සහයෝගය දෙන්නේ කියලා ඉස්සෙල්ලා. දෙවෙනි කරුණ, ඔය කණ්ඩායම දේශපාලන වශයෙන් බොහොම සුළු පිරිසක්. ඒ වගේම අපේ පක්ෂයෙන් ගොඩක් අය නිරපුපු අය, තත්වයක් ලබා ගන්න බැරි වෙච්ච අය. මේ වෙලාවේ රාජපක්ෂ වරුන්ගෙන් පෞද්ගලික ප්‍රශ්න විසඳ ගන්න එතුමිය ක්‍රියාත්මක වෙන මිසක් ප්‍රතිපත්ති ප්‍රාමුඛකම අපිට පේන්නේ නැහැ ක්‍රියාත්මක වෙනවා කියලා. මේ එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සුරකින්න නෙවෙයි, හොරාරක් පටවගෙන යන බුදුසරණයි කියලා යන ලොරිය වගේ තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සුරකීමේ කියන බෝඩ් එක. ගහන් යන්නේ බණ්ඩාරනායක මැතිණි, බණ්ඩාරනායක මැතිතුමයි තමයි. හැබැයි පටවන් යන්නේ UNP හොරාරක් ටික. ඒ නිසා චන්ද්‍රිකා කුමාරතුංග මෙතනිය මේ කරේ තමාගේ දේශපාලන යම්තයක් ඉතුරුලා තිබුණා නම් ඒ දෙත් නැති කරගෙන තමාගේ පියාට කීර්තිමත් මවට විශාල අවමානයක් කරා. මේ අතරතුර අද අපි දකිනවා දිනවින පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේකේ වැඩි කතා බහ කරේ නැහැ. එතුමා ජපානයේ අධිරාජ්‍යයාගේ මෞලි මංගල්‍ය උත්සවයේ තේම සහභාගි වෙලා පැමිණි. මොන දැන් එතුමා යලිත් කතා කරනවා, රට ජයග්‍රහණය කරා මිස පරාජයට ගමන් නොකළ යුතුයි කියලා ජනපති අවධාරණය කරයි කියලයි දිනමින් අද වාර්තා කරන්නේ. යනුව රටක් ජයග්‍රහණය කරා මිස කිසිදු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව අවධාරණය කරන ජනාධිපතිවරයා අද දවසේ ඉටු කිරීමට නොහැකි වූදේ හෙට දවසේ රට සහ ජනතාව වෙනුවෙන් ඉටු විය යුතු බවත් කියා සිටිනවා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කරනු සංවර්ධන කාර්යයන් රැසක් ජනතා ඉදිරියට පවරා දීමේ සහ ප්‍රතිලාභ ලබා දීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා. ඉතින් එහිදී තමයි ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ. එහිදී එතුමා මේ විදිහටත් කිව්වා. පොළොන්නරුව වෙනස් කරන්න මම ලොකු උත්සාහයක් ගත්තා. මම දිනුම් කියලා මම හිතනවා. ඒ කියන්නේ මම දිනුම් කියලා කියන්නේ පොළොන්නරුව දිනුම් ජයග්‍රාහී කියලා මම හිතනවා. මට පොළොන්නරුව පහුගිය අවුරුදු කීපේ විශාල වශයෙන් වෙනස් කරන්න පුළුවන්කම ලැබුණේ. බාධාවක් නැහැ, හරස් කැපීම් නැහැ. හැම කෙනෙක්ම මේ කරන සංවර්ධන කටයුතු වලට මේක හොඳ වැඩක් කරන්නේ, පොළොන්නරුව වෙනස් කරන්න කරන්නේ. ඒ නිසා සහයෝගය දෙන්න ඕන කියලා හැම කෙනෙක්ම සහයෝගය දුන්නා. රටත් වෙනස් කරනවා මම පොළොන්නරුවේ ලැබිච්ච සහයෝගය රට කරන්නත් මට ලැබුණා.
හෙට දවසේ ඉතින් ඔන්න ගෙදර ඉන්න ටොමියා වේම ටිකක් හයියෙන් ගැට ගහලා පොඩි සහයෝගයක් ලබා දෙන්න ඡන්ද ප්‍රති ඡන්ද කාඩ් හෙට බෙදා හරිනවා. අපේ පැත්තට නම් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයට නම් මේ වෙන විටත් ඡන්ද කාඩ් බෙදා හමාර කරලා තිනවා. ඉතාමත් කාර්යක්ෂම සේවාවක්. ඡන්ද කාඩ් හෙට ගෙදර ඉන්න තැපෑලි ඉල්ලයි කියලා අද ලංකාදීපේ වාර්තා කරන්නේ ඒකයි. නිල ඡන්ද කාඩ් පත් බෙදීමේ විශේෂ දිනයක් ලෙස හෙට ඉරිදා දිනේ සලකා ඇති බැවින් ඡන්දදායකයන් නිවිස්වලට රැඳී සිටි ඊට සහාය දක්වන ලෙසට තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් පසුගිය 28 වෙනිදා සිට මෙම නිල ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදීම ආරම්භ කළ බවත් ඊයේ පළමුණ දාවන විට 150,000ක් පමණ බෙදා අවසන් කර ඇති බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කියනවා. නිවාස ලක්ෂ 60කට බෙදීම සඳහා මැතිවරණ කොමිසම මගින් නිල ඡන්ද කාඩ් පත් 1,60,000,000 ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි කියන්නේ. ඉතින් මේ සඳහා මැතිවරණ කොමිසම රුපියල් මිලියන 419ක් ලබා දී ඇති අතර ජනාධිපතිවරණ පනත අනුව අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ 35ක් එක් එක් නිවෙස් සඳහා තැපැල් මගින් ලැබීමට රුපියල් මිලියන 3,150ක් වැය වන බවත් දෙපාර්තමේන්තුව කියනවා. මේ වටිනාකම දෙපාර්තමේන්තුව ආදායම් හෝ වියදම් ලෙස නොසලකන අතර ව්‍යවස්ථාපිත කාර්යයක් ඉටු කිරීමක් බවයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියන්නේ. තෙන් ලබන ඉරිදාවෙ නැහැ කියලා කලබල වෙන්න එපා. ඡන්ද කාඩ්පත් බෙදීම මේ මාසේ 9 වෙනිදා දක්වා අඛණ්ඩව සිදුවන බවයි තැපැල් දෙපාර්තමේන්තුව කියන්නේ. කොහොමාරි ඉතින් මේ ඡන්දයෙන් ජයග්‍රහණය කරන්නේ කවුද කියලා අපිට හරියටම දැනුමක් කියන්නට බෑ. ඒක අපේක්ෂකයෙකු වුණ ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා තමන් ජයග්‍රහණය කරලා තම දුර කාලයේදී නියත වශයෙන්ම ශ්‍රී ලංකාවට සේවයක් දෙවන්ත සේවයක් කරනවායි කියලා. සාමාන්‍ය පෙළ සමත් වෙච්ච උසස් පෙළ සමත් වෙච්ච තරුණයන්ව අපිට පුහුණු කරන්නට පුළුවන් තොරතුරු තාක්ෂණයේ රැකියාවන් වලට. ඒව තමයි රජයක් කරන්නට ඕනේ. ඒ හරහා අපිට පුළුවන් හොඳ රැකියාවන් මේ තරුණ තරුණයන්ට අරන් දෙන්නට. අපි ලක්ෂ 3ක තරුණ තරුණියන්ව මේ සඳහා නිපුණත්වය ලබා දෙන්නට ඕන. මෙන්න මේකට තමයි රජය මැදිහත් වෙන්නට ඕන. රජයත් පෞද්ගලික අංශයත් එකතු වෙලා මේ කෙටි කාලීන පුහුණුව මේ තරුණ තරුණියන්ට ලබා දීම හරහා අපිට පුළුවන් වෙනවා මෙන්න මේ රැකියාවල් වලට උන යොදවන්න. අපි අභියෝග ආර අරගෙන ඒ අභියෝග ජයගත් අය අපිට වගකීමක් බාර දුන්නා නම් ඒ වගකීම ඉෂ්ට කළා. ඒ නිසා තමුන්නාන්සලා මා කෙරෙහි විශ්වාසය තියන්න. අපි ඉදිරිපත් කළ තියෙන මේ සැලැස්ම මගේ දුර කාලය තුලදී මම සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරනවා. තමුන්නාන්සලාගේ යුතුකම ඉෂ්ට කරන්න මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් තමුන්නාන්සලාට ලබා දෙනවයි කියමින් අද දිනමින පුවත්පත වාර්තා කරනවා. විශ්‍රාම වැටුප් විසමතා 90%ක් අවසන් කියලා. ඒ අනුව පසුගිය අයවැය යෝජනාවක් අනුව රජයේ මේ වන විට මෙරට සිටින 635,000ක් වෙන සමස්ත විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විසමතා 90%ක් අවසන් කර ඇතැයි රාජ්‍ය පරිපාලන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව සිදු කර ඇති විශ්‍රාම වැටුප් විසමතාවන් එළඹෙන නොවැම්බර් මස වන විට 100%ක් දක්වා ඉවත් කිරීමට කටයුතු සලස්වා ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා. අදාළ විශ්‍රාම වැටුප් ගැළපීමේදී වසර 20-30 අතර කාලයකට පෙර විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන් වෙනුවෙන් ප්‍රමාණවත් මුදලක් නොලැබෙන බව තේරුම් ගත් රජයේම විශ්‍රාමිකයන් වෙනුවෙන් උපරිමය රුපියල් 3,500ක් දක්වා වන මූලික ගෙවීමක් ලබා දීමට රජයේ කටයුතු යොදා ඇතැයිද වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කරනවා. අපි එතනින් යමු ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මේ ප්‍රකාශය. 44,00,000 පාසල් දූ දරුවන්ට නිලැඳුම් කට්ටල දෙකයි දිවා ආහාරයයි. ඒ විතරක් නෙමෙයි දුවා දරුවට පාසල් යන්න සබත්තු කුට්ටමක් රජයේ ගානේ ලබා දෙනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. 94 ඉඳලා මම මේ සමාජ සේවය කරන්නේ. ගම්නියම් ගම් සිසාරා යනකොට මම හැම දෙයක්ම දැකලා තිබෙනවා. ගමේ පෙර පාසලේ ඉඳලා, ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ඉඳලා, ගමේ රෝහලේ ඉඳලා, ගමේ පාසලේ ඉඳලා මහ පොළවේ ක්‍රියාත්මක වෙන පොදු ජනතාව මුහුණ දෙන ඒ ගැටලු ප්‍රශ්න සියල්ලක්ම මම දන්නවා. අපේ රටේ සියලුම දෙනාට අතමිට සරු ජන සමාජයක් නිර්මාණය කරලා සෑම සියලු දෙනාටම සෞභාග්‍ය උදා වෙන නවීන කර්මාන්ත විප්ලවයක් තුළින් රට දියුණු වෙන සංවර්ධනෙන් බබලන යුගය අපි ක්‍රියාත්මක කරනවා. විවිධ දේවල් ලබා දෙන බවට සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරද්දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහත්මයා කියනවා මේ වගේ දෙයක්.
සජිත් ප්‍රේමදාස මහත්මයා කරගෙන යන්නේ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවක් නෙවෙයි. ඔහු තැන් තැන් වල ගිහිල්ලා නත්තල් පප්පා වගේ බඩු බෙද බෙදා ඉන්නවා. කොහොමත් ඔහු අවුරුදු 19ක් හම්බන්තොට කරපු දේශපාලනය මොකද්ද? මැෂින් බෙදුවා, උළු කැට බෙදුවා, වැසිකිලි පෝච්චි බෙදුවා, බෙදන්න පුළුවන් ඔක්කොම බෙදුවා. අද ජනාධිපතිවරණ දෙතුම මේක නත්තල් සමයක් කරගෙන ගිය ගිය තැන ඒ ඉන්නේ කවුද කියලා බලලා මොනව හරි දෙන්නම් කියලා කියනවා. පාසල් ළමයි දැක්කොත් අරකක් දෙන්නම් කියනවා. වෘත්තිකයන් දැක්කොත් ඒකක් දෙන්නම් කියලා කියනවා. දීවර දැක්කොත් තවමක් හරි දෙන්නම් කියලා කියනවා. කාන්තා දැක්කොත් අරකක් දෙන්නම් කියලා කියන මොකක් හරි දෙන එක තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රතිපත්තිය බවට පත් වෙලා තිබෙන්නේ. රටේ ඡන්ද දායකයාගේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නේ මොකක් හරි එකක් ගන්න එක. සමහර විට බොහෝ දෙනා එහෙම සිවිලි තහඩුවක්, එහෙම නැත්නම් වැසිකිලි වලක්, ගඩොල් කැටයක්, සිමෙන්ති කොටයක් ලබා නොගන්නවා වෙන්නට පුළුවන්. හැබැයි වෙනත් දේවල් බලාපොරොත්තු වෙනවා. මන්ත්‍රීවරයාගෙන් රැකියාවක්, එහෙම නැත්නම් තමන්ගේ දරුවාට පාසලක්. ඇත්තටම ඉතින් පාර්ලිමේන්තුවට අපි නියෝජිතයන් යවනු ලබන්නේ, ජනාධිපතිවරයෙක් පත් කරගනු ලබන්නේ ඊට වඩා මහත් වූ ජාතික මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරන්නට, එක එක පුද්ගලයන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරන්නට නෙවෙයි කියන එක ඡන්දදායකයන් විදිහට අපිත් තරයේ අවබෝධ කරගත යුතුයි. ඉතින් අපි ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැත්තම් ඡන්දී ඉල්ලන කට්ටියත් ඉදිරියේදී ඒ වගේ දේවල් ප්‍රදානය කරන එක නවත්තලා දාවේ. කොමාරි තැපල් ඡන්දයේ දමද්දී ඡායාරූපගත සේවක අත්තරංගුවට අද වාර්තා කරන්නේ ලංකාදීපය. තැපල් ඡන්ද සලකුණු කිරීමෙන් අනතුරු එම ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ බව කියන රාජ්‍ය සේවකයේ ගම්පොළ පොලිසිය විසින් ඊයේ අත්තරංගුවට ගෙන තිබෙනවා. ඉතින් ඒ අනුව ඔහුට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගනීවි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පල අධ්‍යාපන කලාපයට අයත් පාසලක අනද්දින කාර්ය මණ්ඩල සේවකයෙකු වන අතර ඔහු ගම්පල කලාප කාර්යාල තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය සලකුණු කර තිබුණා. එසේ සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ බවට චෝදනා කරමින් ගම්පල අධ්‍යාපන කාර්යාල ස්ථානාධිපතිවරයාම සේවකයා තම භාරයට ගැනීමෙන් පසු ඔහු ගම්පල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු ඡන්දය භාවිත කිරීමෙන් පසු ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඡන්ද පෙට්ටියට දැමීමට සූදානම් වන අවස්ථාවේදී ඒ නිරීක්ෂණය කළ ස්ථානාධිපතිවරයා ඔහු තම භාරයට ගෙන සිද්ධිය ගම්පොළ පොලිසියට දක්වා තිබෙන බව තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාත් සඳහන් කළා මේ වගේ ෆොටෝ ගහලා Facebook දාලා අහුවෙන්න එපා. අවුරුදු දෙකක් අනිවාර්යෙන්, අවුරුදු තුනක් අනිවාර්යෙන්ම සිරදඬුවම් ලබා දීමට කටයුතු කරනවායි කියලා. අපි එතනින් යමු රංජන් රාමනායක මහත්මයා කරපු මේ අපූර්ව ප්‍රකාශයට. මට සාමාන්‍යයෙන් මේ වේදිකාවලම කතා කරලා දැනට අපේ හාමුදුරනේ නඩු 30ක් තියෙනවා. අපේ හාමුදුරනේ හොරකම් මැරකම් කරලා නෙමෙයි තිත් ඇත්ත කතා කරලා. සාවියටත් බැනලා නඩු තියෙනවා. ඉතින් මම බොහොම පරිස්සමෙන් අපේ හාමුදුරනේ මේ ටිකේ කතා කරන්නේ. එහෙම නේද හොඳ අපේ හාමුදුරනේ? එහෙනම් කලාකාරයෙක් හැටියට රංජන් රාමනායක ඉල්ලන්නේ 16 වෙනිදා ඡන්දපොලට ගිහිල්ලා හංසයාට ඉස්සරහින් කතරේ ගහලා අපේ මේ පීඩිත පන්තියේ දුප්පතාගේ හිතවතාව ජනවාදී පුති පුටුවේ ඉඳන් අපේ තාත්තේ එක්සත් ජාතික පක්ෂයට, සජිත් ප්‍රේමදාසට, ගෝඨාභය අන්ඩරයිට් කියව ටග්ගාල කිව්වා. මම හිතුවා ජයවා කියලා කියාගෙන බලද්දි මු මාර මීටරයකින් ඉන්න කට්ටිය ගෝඨාභය කිව්වා මු කිව්වනේ බංග වේවා කියලා. හරියට හරි මං දැන් මෙතන මේ සංවිධායකතුමා කාටවත් බොන්න දීලා නැහැ. හරි වැරදියා, පොඩි ඩ්‍රින්ක් එකක් දීලා නැහැ කොල්ලෝ කට්ටියට කාටවත්. මුන් හරියටම බංග වේවා ජය වේවා කියන වෙන් කරලා කියනවා. එතකොට දවස් 3-4 කට විතර ඉස්සෙල්ලා තමන්ගේම නිවේදක මහත්මයාට, මේ එක්සත් ජාතික පක්ෂයේම නිවේදක මහත්තයාට හූවක් කියන්න කියලාත් ආරාධනා කරා. ඉතින් ජනතාව හූ කිව්වා ඒ වෙලාවේ. කොහමරි ඉතින් මේ හූ කියන එක ගැන, ඒ වගේම නිවේදක මහත්තය ගැන කතා කරපු නිසා අද ඇතුළු පිටුවකට අපි යන්නට කල්පනා කළා. ලංකාදීප පුවත්පතේ 14 වෙනි පිටුව ජනමාධ්‍යයට එරෙහි අපරාධවලට යුක්තිය ඉටු කරන්න ආණ්ඩුවට බැරි වුණා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක් කියලා එහි දක්වා තිබෙනවා. ඉතින් ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන ප්‍රතිඥාවක් බවට පත්ව තිබූ නමුත් ඒ පිළිබඳ අවධානයක් යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කියන්නේ. අදට යෙදෙන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන දණ්ඩ මුක්ති අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනයේ නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍යයට එරෙහිව අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඕනෑම රජයක ප්‍රධාන වගකීම බවත් එහි සඳහන් කරනවායි කියලයි දක්වා තිබෙන. ඉතින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කාලයකට පස්සේ තමයි අපිට ඔවුන්ගේ හඬක් ඇහුනේ. කොහොම වුණත් කමන්නෑ, ජනමාධ්‍යවලට එරෙහිව යම් කිසි කෙනෙක් අත ඔසවනවා නම්, විශේෂයෙන්ම දේශපාලන බලාධිකාරී විසින් අත ඔසවනවා නම්, ભેදවලින් තොරව සීලම ජනමාධ්‍යයන් ඒකරාශි විය යුතුයි. අපි නිරීක්ෂණය කරා ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගේම මැතිවරණ ප්‍රකාශයන්. ඉතින් ඒ ප්‍රකාශයන්හි ඉතාමත් වැඩි ඉඩක් ලබා දී තිබෙනවා ජනමාධ්‍ය නිදහසට. ඒ ප්‍රකාශයන් හුදු
අච්චු අකුරු බවට පත් නොවී යථාර්ථයන් බවට පත්වේවා කියන එක තමයි ජනමාධ්‍යවේදීන් විදිහට අපට කරන්න තියෙන එකම ප්‍රාර්ථනය. අපි එතනින් යමු තමයි එක්සත් ජාතික පක්ෂයේ සිටින කාලයේදී සිදු වූ සත්‍ය සිදුවීමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා කරන මේ ප්‍රකාශය. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලේ මං හිතන්නේ දැන් මාස 14කට 15කට උඩදී මේ සත්‍ය සිද්ධියක් අරලිගහ මණ්ඩලයට අපි ඔක්කොම කැඳවුවා පසුපෙලේ මන්ත්‍රීවරු. අගමැතිතුමා ඇහුවා තව අවුරුද්දකින් ජනාධිපති මැතිවරණයක් තියෙනවා. කවුද ජනාධිපති මැතිවරණයට අපෙන් දාන්නේ සුදුසු කෙනා කවුද කියලා. පසුපෙලේ මන්ත්‍රීවරු අපි ගියා ඔබතුමාම කියන්න කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කිව්වා මගේ හිතනම් තියෙන්නේ චම්පි කරන්නවක දාන්න. ඊට පස්සේ ඒකට පක්ෂ ඔක්කොමලා විරුද්ධ වුණා. මොකද එක්සත් ජාතික පක්ෂේ අපි චම්පිකට විරුද්ධයි කියලා වෙන පක්ෂෙක් කෙනෙක්. ඊට පස්සේ කිව්වා එහෙනම් සුදුසු කෙනා අරු ජයසූරි. බෞද්ධ පරිසරෙත් තියෙනවා පරිණත කෙනෙක්, දේශපාලන ගැන අධ්‍යක්ෂීම් තියෙන කෙනෙක්. එහෙනම් එතුමා තමයි සුදුසුසා කියන්නේ. ඒකටත් විරුද්ධ වුණා අපේ කීප දෙනෙක් කැමති වුණා. අපේ පැත්තේ යෝජනා වුණා සජිත් හොඳයි කියලා. රනිල් වික්‍රමසිංහ ගත්තු කඩට කිව්වා සජිත්ට තව කාලේ තියෙනවා. සජිත් අධ්‍යක්ෂීම් ලැබිය යුතුයි. සජිත් ජනාධිපති වෙනවා නම් 2025 2030 වෙනකල් මේ පක්ෂයේ තව පරිණතභාවයට පත් අධ්‍යක්ෂීම් ලබන්න ඕන කියලා. ඊට පස්සේ අපි ගිහිල්ලා සජිත් හම්බුණා. කවදා කිව්වා අපි මෙන්න මෙහෙම අගමැතිතුමත් එක්ක කතා කරලා ඔබතුමාට නම් මේක හම්බෙන්නේ නැහැ. එහෙම අගමැතිතුමා කිව්වා කියලා. එතුමා ගත්ත කඩට කිව්වේ රනිල් මොනවා කරත් මම තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයා. බං එකට බෑග්ග්‍රවුන්ඩ් එක ලෑස්ති කරන මම දැනගත්තා මේක පුදු හරියන වැඩක් නෙවෙයි. මොකද අනිවාර්යෙන් අගමැති සජිත්යි මේ ටීම් දෙක අතරේ ගැටලුවක් ඇති කරගෙන තමයි කවදා හරි සජිත් ජනාධිපති මැතිවරණයට එන්නේ දිනන්න බෑ කියන තීන්දුව මම ගත්තා. අද දිනමින පුවත්පත වාර්තා කරනවා පොලිසිය 2000කට මැතිවරණ පුහුණුවක් කියලා. ඒ අනුව මැතිවරණ කාර්යයේදී තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉෂ්ට සිද්ධ කරන්නට ඔවුන්ගේ දායකත්වය නිසි පරිදි ලැබේවි. ඒ සඳහා තමයි මේ පුහුණුව ලබා දෙන්නේ. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද රාජකාරී කටයුතු සඳහා යෙදවීමට දැනට පොලිස් අභ්‍යාස විද්‍යාලවල සිටින පොලිසිය 2000කට මැතිවරණ කටයුතු පිළිබඳව පුහුණුව ලබා දීම මේ වන විටත් ආරම්භ කරලා තියෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ දැනට පොලිසිය සිටින විශාල පිරිසක් මැතිවරණ කටයුතු වලට යෙදවීමට පියවරගෙන ඇති අතර මේ පිරිසටද පුහුණුව ලබා දී මෙසේ මැතිවරණ කටයුතු වල යෙදවීමට වැඩ බලන පොලිස්පතිවරයා විසින් තමන්ට උපදෙස් ලබා දී තිබෙනවායි කියලා. ඉතින් මේ සඳහා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන යන නිලධාරීන් විසින් පුහුණු කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවායි කියලා අද වැඩිදුරටත් ඒ පුවත්පත වාර්තා කරනවා. මේ අතර අද ලංකාදීපයේ කියනවා ඡන්දයට ඇඟිලි තීන්ත පෑනක් රුපියල් 1252 කියලා. මැතිවරණ කොමිෂන් සභාව ඉන්දියාවෙන් ඇඳුම් කළ නොමැකෙන තීන්ත අඩංගු විශේෂිත පෑන් 53201 තොගයක් කොළඹ වරායෙන් පෙරේදා නිදහස් කරගත් බව එම කොමිසමේ නිලධාරියෙකු උපුටා දක්වමින් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඔබේ ඇඟිල්ල දම්පාට කරන්නට තමයි මේ විදිහට ලොකු මුදලක් වියදම් කරලා ඉන්දියාවෙන් මේ තීන්ත පෑන් ගෙනල්ලා තියෙන්නේ. මැතිවරණ කොමිසම මෙම විශේෂ පෑන් තොගේ මිලදීගෙන ඇත්තේ ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දදායකයන්ගේ ඇඟිලි පාට කිරීමේ අවශ්‍යතාවය සඳහා මෙම විශේෂිත පෑන් මිලදී ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වැය කර ඇති මුදල රුපියල් 6,60,00,000 පමණ වෙනවා. මේ අනුව මෙම එක් තීන්ත පෑනක් සඳහා වැය වන මුදල රුපියල් 1,252,185 බව මැතිවරණ කොමිසම කියනවා. ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද දායකයන්ගේ ඇඟිලි පාට කරනු ලබන්නේ මැතිවරණ දූෂණ හා අක්‍රමිකතා සිදුවීම වැළැක්වීමේ පියවරක් හැටියට කියලත් වාර්තා වෙනවා. ඉතින් ඒ වගේ අක්‍රමිකතා දූෂණ වංචා සිදුවෙන්නේ නැත්නම් මේ පෑන්වලට යන මුදලත් ඉතුරු කරගන්නට රටට හැකියාවක් ලැබේවි. මේ අතර තමයි අද පුවත්පත් වාර්තා කරන්නේ හොර ඡන්දයට ඉඩ නැහැ දිනමින කියන්නේ. මැතිවරණ කොමිසමේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ටිකක් ලොකු අකුරු භාවිතා කරලා හොර ඡන්දයට ඉඩ නැහැයි කියලා එහි දක්වා තිබෙනවා. ඒ අනුව ඉදිරි මැතිවරණයේදී හොර ඡන්ද වැළැක්වීමට හැකි උපරිම පියවර මේ වෙනි මිටත් ගෙන ඇති බවත්, හොර ඡන්ද දැමීම වසර 7ක ප්‍රජා අයිතිය අහෝසි වීමට වගේම වසර 5ක අත්හිට වූ සිරදඬුවමකට යටත් වන්නටත් සිදුවන වරදක් බවත් මැතිවරණ කොමිසම සඳහන් කරනවා. හොර ඡන්ද සමග කියවෙන මැර ඡන්දයත් මේ වන විට නැවතී ඇති බවත්, ඒක ජනාධිපතිවරණයේදී ඊට අවශ්‍ය බෙහෙත් දී තිබෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරනවා. ඉතින් එන්නෙන් අපි යම්කිසි ආකාරයකින් දිනු වෙමින් පවතිනවා.
ඉතා අයත් අතීතයේදී සිදුනයි කියන මැතිවරණ වංචා දූෂණ ආදිය පිළිබඳව දැන් වාර්තා නොවන නිසාවෙන්. අපි එතනින් යමු. අදවන විට එක් පුද්ගලයෙකු විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කරන ප්‍රකාශයට. අපි 1948 නිදහස ලැබනකොට අපි 7-5ක් පිටරටට ණයනේ. අපිට විදේශල් සංචිත ඉතුරුක් අපිට තිබුණේ. අපි 76 වෙනකොට UNP එකට ආණ්ඩුව බාර දෙනකොට අපි හිටියේ ඉතාමත් ස්ථාවර තත්ත්වයකට. ඉතාමත් සුළු ගාණක් අපේ ණය තිබුණේ මිලියන ගාණක්. දැන් ඒක බිලියන වෙලා දැන් ට්‍රිලියන 12ක් ඉක්මවා ගිහලා තියෙන අපේ ණය ප්‍රමාණය. අද අපේ රට වැටලා තිබෙන තත්ත්වය ඔබ දන්නවා. අද එක පුද්ගලෙක් 581429ක ණයකාරයෙක් වෙලා තියෙනවා. අද උපදින දරුවෙකුත් ණයකාරයෙක් වෙලා තියෙනවා. එතකොට ඔබට පේනවා ඇති අපි කොච්චර අමාරු තත්යකද ඉන්නේ කියලා. අද ලංකාදීපේ වාර්තා කරනවා ගෑස් ඉංගිය උග්‍රායි පාරිභෝගිකය බරපතල ප්‍රශ්නයක කියලා. එතනින් මෙහා වාර්තා කළ තිනවා ගෑස් වැඩිමිලට විකුණු සැඟවුව 42කට නඩු කියලා. ඉතින් ගෑස් ප්‍රශ්නය විසඳන්න ඉස්සල ලොකු පොරොන්දු දෙනවට වඩා මේ තියෙන ප්‍රශ්නය විසඳන්න හුඟක් ගෙවල් වල මේ වන විට ලිපගිනි මෙලවෙන්නේ නැති බව තමයි වාර්තා වෙමින් තියෙන්නේ. අපි එතනින් යමු විමල් වීරවංශ මහතා ඊයේ දිනේදී කරපු ප්‍රකාශයකට. දැන් රජිත් පුතානෝ අපි ඕටාභය රාජපක්ෂ මැතිතුමාට ආරාධනා කරන්න එන්න වාදයකට කියලා. දැන් දෙරණනාලිකාවේ 360ට එන්න කියලා ආන් කියලා දැන් ඔන්න බෑ කියලා. රජිත් ප්‍රේමදාස කියන්නේ මුළු දේශපාලන ජීවිතේම එක දවසක් සජීවී දේශපාලන සංවාදයකට සහභාගී නොවුණු කෙනෙක්. ප්‍රශ්නෙකට උත්තර දෙන්න ධෛර්යය නැහැ. දැකලා තියෙනවද ඔය මොකක් හරි ටීවී එක වාදකෙක ඉන්නව නැහැ. කවදාකවත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්නව දැකලා තියෙනව නේද? දේශපාලනඥයෙක් නොවි නිලධාරියෙක් හැටියට වැඩ කරද්දිත් මෙහෙ නෙවෙයි පිටරට හાર્ට් ටෝක් වගේ වැතිඳලා තියෙනවා. ඒ වැඩකාරයට මේ පුතානෝ කියන එන්න වාදේ වාදයකට මුලින් පලයක් දිල්කත් එක්ක පොඩක් කතා කිව්වේ. දිල්කට බය හදිත් කොහොමද ගෝඨාභය රාජපක්ෂත් එක්ක වාද කරන්නේ? අපි කාටුන් බලමු මේ විරාමින් පස්සෙ. මේන් කැරක්ටරෙකුට මෙයාවමනි ගන්නේ පේනවනේ නැනතර අක්කි නැනතර නංගි ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනි. රහසක්? දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕන කෙනෙක් දිදුලනවා බබලනවා. රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා. සුභා දාමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේදා සැමදා දිදුලන සමකට. Kiehl's අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. කොච්චර වටිනවනම් දවසකට හොදන රෙදි බාස්කට් එකම රුපියල් 5000කට වඩා වටිනවනේ. ඒ වටිනාකම රැකගන්න යන්නේ රුපියල් 10යි. රෙදි අතුල්ලනකොට මෙරිකනකොට නැතිවෙන අලුත් පෙනුම රැකගන්න. සෑම සේතුවකින් පසු කම්ෆර්ට් පාවිච්චි කරන්න. කම්ෆර්ට් රුපියල් 10කින් කලක් පවතින අලුත් පෙනුමක්. Kiehl's අපි නැවුම් වෙන්නේ ඔබ නිසායි. මේ විශේෂ වට්ටම් ඔබ වෙනුවෙන්මයි. 20%ක වට්ටමක් සමග Fuji Apple Gram 100ක් දැන් රුපියල් 39යි. 21%ක වට්ටමක් සමග සමසහිත Chicken Whole Legs Gram 100ක් දැන් රුපියල් 54යි. Kiehl's. DSI Tires. Any bike, one tire. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඔල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඔල් අවුට් රේදි සෝදන ධීරය. රාත්‍රී කාලයේදී දාවකයා පාසුවෙන් හඳුනාගත හැකි ඩියෝන් එෆෙක්ට් එක සහිත DSI Genex මෝටර් බයිසිකල් ටයර් දැන් වෙළඳ පොලේ ලබාගත හැක. කාන්තාවකගේ දවස කාර්ය බහුලයි. දවස අවසානයේ හිත එල්ලන්නේ වෙහෙස නිවන සුවදායි මොහොතක් විතරයි. මගේ ලක්ස් බොඩි වොෂ් දවසේම වෙහෙස නිවාලනවා. පියවර තුනකින් ලූෆයකට ස්වල්පයක් ගත සනසන වෙන අහුරක් වෙහෙස නිවන නැවුම් පවක් සුවඳවත් සූදු සමකට ලක්ස් බොඩි වොෂ් දැන් රුපියල්
මාමේ ලාව චී පැකට් එක. ළමයෝ තුයේ තුයේ සල්ලි. අයි මාමේ මම දුන්න නැද්ද? නෑ ඉතුරු සල්ලි. ලාවෝජි දැන් ගණන් අඩු කරලා. ලෙන්ගතකම වැඩි කරගන්න ලාවෝජි රුපියල් 50ට අඩු කළා. මාමේ එන්න අපි තේකක් බොමු. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දැවාලේපනය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. මම්ස් කිචන් එකට ආරාධනා. මොනවද හදන්නේ? ඔය ආසම රෙස්ටුරන්ට් රස්ටන් බිරියානි. ඒක චැලෙන්ජ් එකක්. පුළුවන්ද? ඔව්. සුවඳින්නම් රෙස්ටුරන්ට් වාගේ හැබැයි රස ඊටත් වඩා රසයි. કૃતિම පාට કૃતિම රසකාරකත් නැහැනේ. නෝ ෂෙෆ් ස්පෙෂල් බිරියානි මික්ස්. නැවුම් කුළුබඩු පදමට මුසුවිය ඇති නිසා ගෙදර හදන බිරියානි රෙස්ටුරන්ට් එකේ වගේම රසයි. ටවුන් එකේ තියෙන අලුත්ම රෙස්ටුරන්ට් එක මම්ස් කිචන්. සෝරි පරක් වුණා. වීසෙන්ට උදිබ්බාද? බෑන්ක් එකටත් යන්න උනා. හොලිඩේ එකක්ද? තු ඕස්ට්‍රේලියාව යනවනේ ඉගෙන ගන්න. බෑන්ක් ලෝන් එකකුත් දානවා ඒකට. සිරි, ආයේ මොකටද රට යවන්නේ ළමයින්ව? ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් මේ තියෙති. ඉදත් කොවන් ඔස්ට්‍රේලියානු රජයේ විශ්වවිද්‍යාලයේ මෙරට සම්ප්‍රාප්තියත් සමග දරුවන්ගේ උසස් අධ්‍යාපනය නිපුණතාවයකින් සහ නවීනතාවයකින් යුක්තව දැන් සුරක්ෂිතයි. කාන්තාවකගේ දවස කාර්ය බහුලයි. දවස අවසානයේ හිත එල්ලන්නේ වෙහෙස නිවන සුවදායි මොහොතක් විතරයි. මගේ ලක්ස් බොඩි වොෂ් දවසේම වෙහෙස නිවාලනවා. පියවර තුනකින් ලූෆයකට ස්වල්පයක් ගත සනසන වෙන අහුරක්. වෙහෙස නිවන නැවුම් පවක් සුවඳවත් සූදු සමකට ලක්ස් බොඩි වොෂ් දැන් රුපියල් 150ක් පමණයි. දෙරණ අරුණ Sri Lanka's breakfast show. අද තලංගම ජයසිංහගේ පලාමල්ලෙන් කතා කරන්නේ විපක්ෂ නායකතුමා සීය තාත්තා කෙනෙක් වෙච්ච කතාව. ඉතින් ඔන්න සීය ගාවට තාත්තා පුතාව අරගෙන ඇවිල්ලා අහනවා, තාත්තේ මුණුපුරාගේ හඳහන බැලුවද? මොකද කිව්වේ? තව අවුරුදු 35කින් රටේ ජනාධිපති වෙනවා කිව්වේ නැද්ද කියලා අහනවායි කියලා තමයි තලංගම ජයසිංහ කියන්නේ. තලංගේම තවත් කාටුණයක් ඒතුමා. ඔන්න ඒතුමා ගාවට පොඩි එකා දුවගෙන එනවා. තාත්තේ වැව් අමුණු බැඳලා රට එක්සේසත් කරලා ස්වයං පෝෂිත කළ රජතුමා කවුද? එතකොට තාත්තා කියනවා, මහා පරාක්‍රම බාහු රජුරෝනේ මගේ පුතේ කියලා. එතකොට පුතා අහන්නේ එයා ඔක්ස්ෆර්ඩ්ද නැත්නම් කේම්බ්‍රිජ්ද කියලායි. මේ බෙම්පියා කාටුනේ උපුටා ගන්නේ අද දෙවෙනි පුවත්පතෙන්. චාලි අයියා මේ පොතේ තියෙනවා පිනෝකියෝගේ නාය බොරු කියන්නේ කියන්නේ දික්කුණාය කියලා. චාලි අයියා බෙම්පියාට කියන්නේ ඇයි දැන් අපිටත් පිනෝකියෝලා 35ක්ම ඉන්නවානේ කියලායි. අපි සුවාරිස්වත් හම්බුවෙමු. ඔන්න අද සුවාරිස් ගිහිල්ලා කතා කරනවා මැකෝට, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට. ඉතින් මැතිවරණ නීති කියන සරම හොඳට ගැට ගහලා ඇඳගෙන ඉන්නේ. සෑර් ඔය සරම පරිස්සම් කරගන්න කියලා තමයි සුවාරිස් ඉල්ලා සිටින්නේ. මේ උදේ විමලසිරිගේ පුරසාරම් කාටූනය බලපම් පුරන් චන්දර තව දවස් කීයද තියෙන්නේ? මේ දවස් ටිකේ ඉවසන් නැතුව අගමැතිකම ගන්න pore ban කියලයි අද පුරන් කාටූනෙන් කියන්නේ. ඕවට තමයි කියන්නේ අල බහිනකන් ඉන්න පුළුවන්, අල තැම්බෙනකන් ඉන්න බෑ කියලා අද මේ දෙන්න කතා වෙනවා. අපි එතනින් යමු අද පංකජ රුවින්දගේ සරදම් පොකට් කාටුනෙන් කතා කරන දෙයට. ඇයි මේ වේදිකාවල මඩ ගහගන්නේ කියලයි අද ජනතාව ගිහිලා දේශපාලකයන්ගේ නහන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශ ෂුවර් නැතුව ඇති, ඒකයි මඩවලින් යන්නේ කියලා අද උත්තර දෙනවා ජනතාව. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේයි අද අපි අවසන් වශයෙන් තෝරාගත්තේ. ආණ්ඩුව මේ ඡන්දයක් කටුවට MCC කියලා ගිවිසුමක් අත්සන් කරන්න හැදුවලු නේද කියලා ජනතාව අහනවා. ඉතින් අනිත් මිත්‍රයා කියන්නේ අනේ අම්මපා ඇත්තද කියලයි. ඒ ෆේස්බුක් කාටුනේත් එක්ක අදට අපි දෙරණ අරුණෙන් සමුගෙන යනවා. උදාවන්නා වූ සතිය
සතියේ ඇත්තම සති දෙකක් තිබෙනවා. ඒ සති දෙකේදී ඔබට ඔබේ තීරණය ගැනීම සඳහා බොහෝ දේවල් කල්පනා කරන්නට සිදු වේවි. ආයිබෝවන්. දෙරණ අරුණ Sri Lanka's breakfast show. Dove conditioners always in for kiss kalambukata 100% poshaniya satkarayak. Attiya nala dadakata medala.